දෙදහස් විසිහතර පැරිස් ඔලිම්පික් උළෙල අතිසාර්ථක ලෙස අවසන් වුණා. ඒ වගේම තමයි සමාප්ති උත්සවය අති උත්කර්ෂවත් අයුරුණී තිබුණේ. මීළඟ ඔලිම්පික් උළෙල 2028 අවුරුද්දේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතයි. නමුත් මෙවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අමතක නොවන සිද්ධීන් කීපයක් තමයි මේ වීඩියෝවෙන් අපි දකින්න යන්නේ. මාස 7ක ගැබෙනියක් ලෙස ඊජිප්තුවේ නටා හෆිස් නැමැති කඩු ශිල්ප අංශයේ ක්‍රීඩිකාව තරඟාවලියට සහභාගී වී ලෝකෙම අවධානය දිනාගත්තා. කාන්තා බොක්සින් ක්‍රීඩාවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතභේදයකට තුඩු දී ඇති ඇල්ජීරියාවේ ඉමාම් කලිෆ් පිළිබඳවත් කතාබහට ලක් වුණා. විචාරකින්ට අනුව ඔවුන් කාන්තාවක් නොව පිරිමි තරඟකරුවෙකු වැනි සංක්‍රාන්තික ලිංගිකයෙකු බවයි හෙළි වුණේ. රෙටිපැනීමේ තරඟයේදී ප්‍රංශයේ පෝල් වෝල්ටර් මීටර් 5.4ක් 5.6ක් සහ අවසානයේ මීටර් 5.7ක් දක්වා ළඟා වීමට සමත් වුණත් ක්‍රීඩා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට එම පදක්කම අහිමි වී ගියා. ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනා ගැනීම සඳහා ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකුට ගවයින් පස් දෙනෙකු සහ නිවසක් පිරිනැමෙන බවටද තොරතුරු වාර්තා වුණා. යුරෝපීය ඉතිහාසයේ ඔලිම්පික් පදක්කමක් දිනු සහ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ලෝකෙට පදක්කමක් දිනු පළමු හිජාබය පැළඳ සිටින මුස්ලිම් කාන්තාවක් බවට සාරා ෂෝහරි තරුණිය පත් වුණා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිමින් සඳහා කොණ්ඩම් ලක්ෂ 2ක් සහ කාන්තාවන් සඳහා කොණ්ඩම් 20,000ක් පමණ නොමිලේ ලබා දී තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ආදර යෝජනා 6ක් ඉදිරිපත් වූ බවයි තොරතුරු වාර්තා වන්නේ. උසස් අධ්‍යාපන ශිෂ්‍යය වසර 15ක් සම්පූර්ණ කළ බම්බලපිටිය ඇමසන් කොලෙජ් සහ කැම්පස් නවපත්ති ආරම්භ කර ඇත. පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව, මනෝවිද්‍යාව සහ මනෝචිකිත්සාව, පරිගණක, ඉංග්‍රීසි සහ කලමනාකරණ පාඨමාලා සමග HND උපාධිය මාස්ටර්ස් දක්වා පාඨමාලා ඇමසන් කොලෙජ් සහ කැම්පස් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශ යටතේ ඇති තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කර ඇත. වැඩි විස්තර සඳහා අමතන්න 0765204604 පිවිසෙන්න www.amersoncollege.lk වෙත.